ඔයාලට කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. අද වෙසක් දවස. ඉතින් මම උදේම නැගිටලා කිරිබත් එකක් හැදෙන්න තියලා මම මේ හදන්නේ අපි දෙන්නට චායි ටී එකක්. මම මෙන්න මේවා දාලා තමයි චායි ටී එක හදන්නේ. ඔය කුඩු කුඩු වගේ තියෙන මේ කළු පාට ගම්මිරිස් කුඩු හරිද? හැබැයි ගම්මිරිස් ඇට තමයි මේකට දාන්න ඕනේ. මං ගාව නැති හින්දා මං ඉතින් කුඩු ටික දානවා. කොහොමත් මේවා පෙරනවානේ. මම චායි ටී එක හදද්දි මුලින්ම ඕන කරන කිරි ටික භාජනයකට දාලා රත් කරගෙන ඊට පස්සේ ඒක වෙනම භාජනයකට දාගන්නවා. ඒ රත් කරපු කිරි රත් කරපු භාජනයටම වතුර ටිකක් දාලා ඒ වතුර වලට තමයි කුරුඳු කුඩු, එතකොට එන සල් කරාඹනටි, ගම්මිරිස්, ඉඟුරු ඒ ටික එකතු කරන්නේ. ඒ වතුරකටම තමයි මම තේ කුඩුත් දාන්නේ. තේ කුඩු හැඳි දෙකක් තුනක් විතර දානවා. මොකද කිරි ටිකක් කහටට තිබ්බම, ඒ කියන්නේ තේ කුඩු ටිකක් වැඩිපුර තිබ්බම රසයිනේ. අද මම ටිකක් කලින්ම නැගිට්ට උදේම. ඒ මොකද දන්නවද, වෙසක් දවස වුණාට අපි දෙන්නට ඉතින් නිමාඩු නෑ. අපි දෙන්නටම අද වැඩ දවසක්. ඉතින් ඒක නිසා ඒ වුණාට වෙසක් දවසේ උදේට අපිට කරන්න පිළිවෙත් ටිකක් තියෙනවානේ. බුදුන් වඳින්න ඕනේ, ඒ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේනේ. ඒ හින්දා ඉතින් මම උදේම නැගිටලා ඒ වැඩ ටික පටන් ගත්තා. මේ ජීවිතවලට විශේෂ දවස් වුණාට මෙහෙ ඉතින් නිමාඩු නෑනේ. එහෙමයි කියලා ඒ ලස්සන විශේෂ දවස් ඔහේ ගෙවිලා යන්න දෙන්නේ නෑ මම. ඉතින් ඒක නිසා මම මේ වගේ උදේම නැගිටලා හරි රෑ වෙනකම් වැඩ කරලා හරි ඒ දවස මට පුළුවන් විදිහට, අපිට පුළුවන් විදිහට ගත කරන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. බබා නැගිටින්න. මේ කිරි මේ හැලෙයි අතවදි. වෙලා ගිය එලා වැඩන්න නැගිටින්න. මම වැඩ ගොඩක් කරලා තියෙන උදේම. මම බොණ්ඩ උණුවෙන් බුවේ නැත රහනේ. ඔන්නිතින් එයාටත් කිරි එක දීලා ඇහැරවලා මම මගේ කිරි එකත් නිදහසේ බොන ගමන් තමයි ඉන්නේ. මේක උණුවෙන් බොද්දි තමයි රසම. ඉතින් ඔයාලට කියන බැරුව ගැන මට අද වැඩ තියෙන්නේ උදේවරුවේ. ඉතින් ඒක නිසා තමයි උදේම නැගිටලා අර තියෙන වැඩ ටික මම කරේ. දවල්ට ඇවිල්ලා තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. අම්මෝ අහසේ ලස්සන කිරිපත් කාලන්නේ. කිරිබත්වල මුල්ම කොටස බුදුසාදුට පූජ කරන්න වෙන් කරලා හස්බන්ට කිරිබත් ටිකක් දීලා ඔන්න යව වැඩට පිටත් කරා. දැන් තමයි මට බුදුන් වැඳලා ඒ වැඩ ටික කරලා මාත් ඉක්මනින් ලෑස්තිලා වැඩට යන්න ඕනේ. ඉතින් මේ දේවල් මම තට්ටක් ගාලා එහිඳ කරගත්තා. වැඩක් කරාට පස්සේ එතන පිරිසිදු කරන්න එවලෙම. මොකද එතකොට ආයායකට වෙලාවක් වෙන් කරගන්න ඕනේ නැහනේ. ඒ වගේම ගත්ත තැන් ඒ තැනින්ම තිබ්බාම ආයායේ අපිට ගෙවල් අස් කරන්න ලොකුවට මහ වෙලාවක් යන්නේ නැහැ. මේ වෙසක් දවසේ මට හරීම පින්වන්ත ලස්සන තෑග්ගක් අම්මනා. බලමුකෝ. ඉතින් මට මේ ලස්සන පින්වන්ත පූජා මල්ලක තෑගි කරේ ජපානයේ ෆුජි ක්‍රියේට්ස් කියන පේජ් එක කරන හස්මිනී නංගියා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා කැමති පාටින් ඔයා කැමති විදිහට එයාට කියලා මේ වගේ ලස්සන ලස්සන දේවල් ඕඩර් කරගන්න. ජපානේ ඉන්න අයට විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඔයාටත් පුළුවන් ඔයා කැමති මේ වගේ දේවල් පේජ් එකට ගිහින් බලලා ඕඩර් එකක් දාන්න. මම ඔයාලට ඩීටේල්ස් ටික මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න. පදක් සවනකිවා
ඉතින් වැඩට යන කලින් මම ඉක්මනින් බුදුන් ඇඳලා ඒ වැඩ ටික කරගත්තා. එතකොට ඇත්තටම හිතට මාළම සහනයක් දැනෙනවා. නැත්තම් වැඩට ගියාම අයියෝ මට අද වෙසක් දවසේ බුදුන් අඳින්නවත් බැරුව ගියානේ. ඒ හැඟීම එනවට මම කැමති නෑ. මොකද ඒක මට උදේම නැගිටලා හරි කරගන්න තිබ්බනේ. ඒක මගේ දුර්වලකමක්නේ. ඉතින් ඒක නිසා මම පුළුවන් විදිහට මේ දේවල් ඉක්මනින් කරගෙන දැන් ඉතින් වැඩට යන්නත් ඕනේ. පිටරටකට ආවහම අපි ලංකාවේ හිටිය රුටීන් එක එහෙම් පිටීම වගේ වෙනස් වෙනවා. ඒ වුණාට අපේ දේවල් අපි අමතක කරන්න හොඳ නෑනේ. ඉතින් මම මට පුළුවන් විදිහට විශේෂ දවස් මේ විදිහට සමරනවා. ඔන්න ඉතින් දැන් මම වැඩට යන්නයි හදන්නේ. අපේ අම්මා විසක් දවස වැඩට යනකොට විසක් දවසවත් අද නිවාඩු නැත්තේ. චා වැඩට ගිහිල්ලා ඔන්න මම ගෙදර ආවා. ගෙදර ආපු ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ දවල්ට යන්න. සාමාන්‍යයෙන් පොය දවස්වලට අපි ගෙදර මස් මාළු යන්නේ නැහනේ. ඉතින් ගොඩක්ම යන්නේ සෝයා මීට්නේ. හැබැයි ඔන්න අද මම සෝයා මීට් කරි එකක් නැතුව ටිකක් වෙනස් කෑමක් තමයි සෝයා මීට් වලින් හදන්නේ. ඉතින් මේක රසට ආවා. බලමුකෝ මොනාද කියලා. ඉතින් කෑම එක හදන්න ඕන කරන දේවල් ටික ලෑස්ති කරලා සෝයා මීට් ටිකක් තැම්බෙන්න තියලා මං ආව නිදහසේ පොඩ්ඩක් කෝපි එකක් බොන්න. මොකද මම වැඩරිලා ආපු ගමන්මනේ මේ දේවල් ලෑස්ති කරේ. ඉතින් චුට්ටක් මහන්සි. ඉතින් අර දේවල් ටික හරියනකම් මං ඉතින් චුට්ටක් මහන්සිය නිමා ගත්තා. ඔන්න දැන් චුට්ට චුට්ට මේ දවස්වල රස්නේ. ඉතින් වැඩල්ලා ආවහම මට නම් ටිකක් අමාරුයි යන්නේ, ඔළුව රිදෙනවා. දන්නේ නැද්ද ඉතින් පොඩි පොඩි සීන් තියන. එහෙමයි කියලා ඉතින් ගෙදර වැඩ කරන්න තු ඉන්න බෑනේ. අනිත් එක අද විශේෂම දවසක්නේ. ඉතින් මම කෝපි එකකුත් බීලා ඒ මහන්සියට ඒ ඇඟපතේ අමාරුවට අංක එක වෙන්න දෙන්නේ නැතුව කෝපි එක බීලා පොඩ්ඩක් දන්නේ නැහැ වගේ, ඕව මතක නැහැ වගේ චුට්ටක් වෙලා ඉඳලා ආයාව මගේ වැඩ ටික කරගන්න. ලංකාවේ පොය දවසට අපේ අම්මා ගෙදර සිල් ගන්නවා. හරිද? එතකොට මං හරි නංගි හරි මාරුවේ මාරුවට එයත් එක්ක සිල් ගන්නවා. මොකද දන්නවද එක්කෙනෙක් සිල් ගන්නේ? මොකද එතකොට අර සිල් ගන්න අයට ආවතේව කරන්න එක්කෙනෙක් නැතුව යනවානේ. කෑම උයන්න, ගිලම් පස හදන්න, ඒ දේවල් වලට. ඉතින් පෝයක් අර පෝයක් එක්ක නංගි සිල් ගන්නවා, ඊට පස්සේ මං සිල් ගන්නවා. ඒ විදිහට තමයි කරන්නේ.
අද මම සෝයා මීට් පත් එකක් තමයි දවල්ට හදන්නේ. ඉතින් හදන විදිහ මුල් ටික මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්වනවානේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ චුටි චුටි වැඩ ටිකක්. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්වන්නම්. ලංකාවේ අපේ ගෙදර ගොඩක් පොය දවස්වලට තියෙන මෙනු එකක් තමයි දවල්ට පරිප්පුයි සෝයා මීටුයි පපඩනුයි. ඉතින් අර මං කලින් කිව්වා වගේ සීල් ගන්නේ නැති මං හරි නංගි හරි තමයි එදාට යන්නේ. සෝයා මීට් අර හදාගත්ත මිශ්‍රණයට මම මේකතු කරන්න යෝගට්. ඉතින් ඔයාලට යෝගට් හරි මුදෝපු කිරි හරි නැත්නම් පොල් කිරි හරි මේකට එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් තමයි මේකට හාල් ටික එකතු කරගන්නේ. ඉතින් හාල් ටික හොඳට හෝදලා වේලලා ගන්න ඕනේ. වතුර ටික හොඳට පෙරලා එතකොට තමයි මේ බත් එක ගොඩක් රස. දැන් තියෙන්නේ වෙනදාට අපි වතුර තියනවානේ හාල් එකට ඕන ගාන, අන්න ඒ ගානම වගේ තියලා රයිස් කුකර් එකෙන් තියාගන්න. ඉතින් මේක ලිපේම උනත් හදාගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවොත් පුළුවන් නම් මේක ට්‍රයි කරලා බලන්නකෝ. ඇත්තටම රසයි. ඉතින් රසයිද ඔයාලා කැමති වෙනවද කියලා මටත් කියන්නකෝ. බත් එක හැදෙන රයිස් කුකර් එකෙන් තියලා බත් එක්ක කන්න මම මේ චිලි පෙස්ට් එකක් හදාගන්න යන්නේ. මේක හරිම රෙසිපි එක නෙමෙයි වෙන්න පුළුවන්. මම අර ලේසියට හදාගන්නේ. ඉතින් ගොඩක් යාළුවෝ මං ඒ ලේසියට ඉක්මනින් හදාගන්න චිලි පෙස්ට් එකේ රෙසිපි එක අරගෙන එන්නේ කිව්වා. ඉතින් අන්න අද ඒකත් අරගෙන ආවා. මුලින්ම මම තෙල් ටිකක් වැඩිපුර තියලා ඒකට චූටියට කපාගත්ත ලුණු තමයි එකතු කරේ. ඊට පස්සේ අර එකතු කරේ මම සුදු ලුණු පේස්ට් එකෙන් චුට්ටකුයි ඉඟුරු පේස්ට් එකෙන් චුට්ටකුයි. ඊට පස්සේ හොඳට ඒ ටික තෙලේ බැදුනට පස්සේ අපි කැලි ටික එකතු කරගන්න මිරිස්. ඉතින් ඔන්න මං එක හදපු විදිහ දාන දේවලුත් එක්කම වීඩියෝ එකේ පැහැදිලිව අරගෙන ආවා. තනියම ගෙදර ඉද්දි උයද්දි වැඩ කරද්දි කම්මැලි හින්දා මම ලැප් එකෙන් නාට්‍යයක් හරි මොකක් හරි දාගන්නවා. ඉතින් ඒකේ සද්දේ තමයි ඔයාලට ඇහෙන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. සෝරි හොඳේ. ඔන්න කෑම ටික සේරම ලෑස්ති. ඉතින් හස්බන් ආවහම කන්න තමයි තියෙන්නේ. ඉතින් හස්බන් ආවහම කරන්න අපි දෙන්නට එකතුලා කරන්න අද පොඩි වැඩකුත් තියෙනවා වෙසක් දවසේ. ඉතින් මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ එයා ආපු ගමන් දවල්ට කෑම ටික කාලා ඉක්මනින් ඒ වැඩේ පටන් ගන්න. එතකම් මම ටට්ටක් ගාලා කිචන් එක අස් කරගත්තා. චිලි පේස්ට් එක හොඳටම නිවුනට පස්සේ මම මේ විදිහට පොඩි භාජනයකට එක දාගන්නවා. දාලා ෆ්‍රිජ් එකෙන් තියලා තියෙනවා. ඉතින් මේක දවස් නෙමෙයනේ සතියක් විතර වුණත් තියාගන්න පුළුවන්. හැබැයි කන්නේ නැත්තම්. මොකද ඒ වුණාට මේක රස නිසා සතියක් නම් අපේ ගෙදර තියෙන්නේ නැත. මං කිව්වනේ හස්බන් ආවහම කරන්න පොඩි වැඩක් තියෙනවා කියලා. මොකද්ද දන්නවද ඉතින්? වෙසක් දවසේ වෙසක් කූඩුවක් හදන. ඉතින් ඒකට ඕන කරන දේවල් ටික මම කලින්ම ලෑස්ති කරලා තියලා තිබ්බා. ඔන්න තියෙන අපි එකතුලා හදපු සෝයා මීට් පත් එක. මේක නියමෙටම ඇවිල්ලා තිබ්බා. ඉතින් මාත් මේ ඔයාලට කියවන්නේ මේක පළවෙනි පාරට තමයි හැදුවේ කියලා. ඉතින් ඒ පළවෙනි පාරට අපි කෑමක් හැදුවාම ඒක නියමෙටම ආවහම ඒක හිත සතුටුයිනේ. ඉතින් මටත් එහෙම තමයි. මං හරිම ආසයි මේ වගේ පොඩි පොඩි කෑම ට්‍රයි කරලා ඒ වගේ රස බලන්න හස්බන්ට දෙන්න. එතකොට ඉතින් එයා ඒව රසයි කියලා කියනවානේ. රස නැතත් කියනවද දන්නේ නැහැ. හැබැයි කොහොමත් රසයි කියලා කියනවා. ඉතින් එතකොට ඊට වඩා ආසයි. කෙනෙක් ඔයා වෙනුවෙන් රස කෑමක් පුංචි කෑමක් හරි හදලා දෙනා නම් ඒක රසයි කියලා අගය කරන්න. චූටි චූටි අඩුපාඩු තියනා නම් ආදරෙන් පෙන්නලා දෙන්න. ඔන්න දැන් ටිකක් හවස් වෙලා අපි දෙන වොෂ් එකක් එහෙම දාගෙන අපේ වෙසක් කෝඩු හදන්න පටන් ගත්තා.
වෙසක්කෝඩු හදන ගමන් බොන්ඩ අපි දෙන්නට දන්සල් බීමක් හදන තමයි ඔන්න මන් දැන් කිචන් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් ලංකාවේ වෙසක් දවසට මේ වෙලාවට කට්ටිය දන්සල් වඳින්න යනවා. එක එක දාතිය දන්සල් තියෙනවනේ, බීම දන්සල් තියෙනවා, බත් දන්සල් තියෙනවා. ඒවා ඉතින් මතක් වෙනවා ඉතින් මෙහෙම ඉද්දි. ඉතින් එහෙම මතක් වෙලා තමයි තක් ගාලා අපි දෙන්නත් ඉතින් දන්සල් බීමක් හදාගමු කියලා මම මේ පැත්තට ආවේ. දන්සල් බීම එක රසමරස බිස්කට් ජාතිත් ගොඩක් තියෙනවානේ. ඉතින් මම බිස්කට් ටිකකුත් මේකට එකතු කරා. මට මෙහෙම කරන්න ආසම හිතුනේ මෙහෙ ඉතින් දන්සල් නෑනේ. ඒ වුණාට වෙසක් දවසට දන්සල කිඹුවා වගේ කියලා හිතාගෙන බොනවා. අයියේ මේ බීම බොන්නේ නෑ. අපෙනුත් බීම බෙලන්නේ ඉස්සරහට නෑ. අපේ විතරයි රස බීම තියෙන්නේ. අම්මෝ නංගි කෙනෙක් බීම බොන්න කිව්වොත්. දෙන්න අතේ තියාගෙන දෙන්න ඕන දාලා දෙන්න. ඔයා දන්සල් වලට කියලා සීනි දාලාද තියෙන, ලුණු දාලාද තියෙන කියලා අහනවද? දෙන එක බොනවනේ. ගුටිනවා බොන්න තියෙන. අයියා. හරිනේ. අයියේ තව කට්ටි ඉන්නවා. අල්ලන්න ඕනේ අපිට. ඒක. අයියලා යද්දිත් මේ පැත්තේ ගන්න එතකන් තියෙනවා. අර හිස් බකට් එකක් නෝ එරේ දාගන්න. අම්මෝ අපිට කොහොමද ඒක කරන්නේ? අපිට ගේන I can have a bike. Yeah. That's how I'm going to get a beam. ලෑස්ති වෙන්නේ රෑට අපිට කන්න පාන් එක්ක සීනි සම්බෝල ටිකක් හදාගන්න. පානුයි සීනි සම්බෝලයි දන්සල් හැම තැනකම වගේ තියෙනවා. ඉතින් අපේ ගමෙත් තියෙනවා. ඉතින් ඒක මතක් කරලා තමයි මම අද රැට අපි පානුයි සීනි සම්බෝලයි කමු කියලා කතා වුණේ. අපේ තාත්තා ඉන්න කාලේ අපිව දන්සල් වඳින්න වෙසක් බලන්න එක්කන් ගියේ තාත්තා. ඉතින් තාත්තා නැති වුණාට පස්සේ අපේ අයියා තමයි, මාවයි, නංගිවයි, අම්මවයි, ආච්චි අම්මවයි අපි හැමෝමම එහෙම එක්කන් ගියේ. ඉතින් ඒවා මතක් වෙනා මේ දවසට වැඩිපුරම මෙහෙම ඉති. ඔ
නිතින් සීනි සම්බෝලකත් හදලා ඉවරයි මම ආයම ආවා හස්බන්ඩ් උදව් කරන්න වෙසක් කූඩු ටික අලවලා ඒ ටික ඉවර කරගන්න. අපි කොච්චර හැඩවැඩ දාලා මේක ලස්සන කරලා මේ වෙසක් කූඩු හැදුවට චුට්ට දවසකින් වැස්සට හරි අවුවට හරි හුළඟකට හරි අහුවෙලා මේක එහෙමම කැඩිලා යනවා. අපි මේ ලස්සනට හදපුව කෝ කියලාවත් හොයාගන්න බැරි වෙන. ඉතින් අපේ ජීවිතෙත් මං හිතන්නේ ඒ වගේම තමයි. ඉතින් මං හිතන්නේ වෙසක් කූඩුවෙන් අපිට පෙන්නුම් කරන්නෙත් ඒක තමයි. අපි කොච්චර හැඩවැඩ දාලා අපේ ජීවිතේ හදාගත්තත් කොයිම වෙලාවක හරි අපි නොසිතන වෙලාවක අපිට මේ ජීවිතේ දාලා යන්න වෙනවා. ඉතින් එතකන් අනුන්ට කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙලා පුළුවන් තරම් පින් එකතු කරගෙන ජීවත් වෙනා නම් ඒක අපි හැමෝටම හොඳයි. අයියෝ බාබා මම කිව්වනේ ඔයා මට ගේනහන්න ඉපා ගේනවා රැට ඉන්නා එහා පැත්තේ ගේයි නැගේ. ඔන්න දේන අපි දෙන්න හදපු වෙසක් කූඩුව. හම් හඳයි. අපි වෙසක් කූඩුව එළියෙන් එල්ලන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට ඔයාලා දවල් දැක්කනේ හවස නේද දැක්කනේ හෙන්නට හුලං. ඉතින් ඒ හින්දා අපි දැන් ගේ ඇතුළේ මේ ටික මේ විදියට ලස්සනට හදාගත්තා. එන්නකො හමු වැඩේ නේද දැන්. ඔන්න ඉතින් තේනවා මම හදාගත්තු සිනි සම්බෝලේ පාන් ටිකයි. ඉතින් දැන් අද රෑට මං ඔයාලට කිව්වේ මෙහෙම තමයි කන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ යාළුවත් මට කියාගෙන යන්නකෝ ඔයාලගේ වෙසක් දවස ඔයාලා කොහොමද ගත කරේ කියලා. ඒ වගේම මට යාළුවෝ කීප දෙනෙක් කිව්වා එයාලට වැස්ස ඒ හින්දා යම්නත් බැරුව ගියා දන්සල් වඳින්න. හැබැයි සමහරු කිව්වා දන්සල් වඳින්න ගියා කියලා. ඉතින් ඔයාලගේ ඒ දවස ගත කරපු හැටි මටත් කියන්න. අද වීඩියෝ එකටත් ඔයා ගොඩාක් කැමති මන් දන්නා. එහෙනම් ඉතින් තවත් අලුත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනින්ම අපි හම්බෙමු. ආදරෙයි.